අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයේ අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවකින් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ඉතාමත් පුංචි කොටසක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න. අද දවසේ මේ උදාරතර වූ ධර්ම දේශනාව net ධර්ම දක්ෂිනාව තුලින් මුළුමහත් ලෝකය පුරාම ජීවත් වෙන ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වතුන්ට ඉතාමත් පහසුවෙන් ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරනේ භාග්ය දහම් දායකත්වය ධර්ම දාණය ලබා දෙමින් කටයුතු කරන පින්වත් පවුල් දෙකක පිරිස අපට මුණ ගැහෙනවා. මාකොල උතුර අංක 573 1B ලිපිනේ පදිංචි පින්වත් කේ මල්ලවආරච්චි මෑණියන් මේ පින්කමට එක් දායකත්වයක් ලබාගෙන කටයුතු කරනවා. ඒ වගේම කඩවත ඉහළ කරගහමුණ සේරම්මාවත අංක 407 3 1 ලිපිනේ පදිංචි ගාමිණී ලංකාතිලක පින්වත් මහත්මා කුසුම් ජයසිංහ පින්වත් මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පිරිසත් මේ උතුම් පින්කමට දායකත්වයක් ලබාගෙන කටයුතු කරනවා. මේ පින්වත් පවුල් දෙකේම පිරිස අපේ ධර්මාශ්‍රමයට එමින් යමින් සලාක දාන ආදී පූජා කරමින් විශේෂයෙන් ඒ ඉදිකිරීම කටයුතු වලට නොඑක ආකාරයෙන් එදත් අදත් උදව් උපකාර කරන ආධාර උපකාර කරන සාමින් වහන්සේලාගේ අවශ්‍යතාවයන් ගැන සොයා බලන නොඑක් විදිහට පින්දහම් කටයුතු වලට සම්බන්ධ වෙන පින්වත් පවුල් දෙකක පිරිස. ඒ පින්නතුන්ගේ ශ්‍රද්ධාවන්ත කාරුණික දායකත්වය නිසා අද මේ උතුම් ධර්මානුශාසනාව ලෝකේ පුරා බොහෝ දෙනෙක් ඉතාම පහසුවෙන් ශ්‍රවණය කරනවා. මේ ප්‍රමාණයක් කියන්න බැරි තරම් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න ලබා දෙන මේ අවස්ථාව ධර්ම දාණය ආනිසංස අතෙන් ගත්තත් අනන්තයි අප්‍රමාණයි. ඒ උදාරතර ආනිසංස දෙවියන්ටත් අද පින්කමට දායකත්වයේ දරන මාකොල උතුර කේ මල්ලවආරච්චි මෑණියන්ටත් කඩවත ඉහළ කරගහමුණ සේරම්මාවතී ගාමිණී ලංකාතිලක මහත්මා කුසුම් ජයසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිසටත් ඒ පින්නතුම් බලාපොරොත්තු වෙන නමින් මියපරළව යන්ට දුන සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි හැම දෙනාටම මෙලව ජීවිතයේ යහපත පිණිසත් පරලව ජීවිතයේ යහපත පිණිසත් සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවණින් සැනසීම පිණිසත් එකසේ හේතු වේවා වාසනා වේවා කියන අදිස්ථානය ඇතුව අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි, අද මම කල්පනා කළා ඉතාම ලස්සන සූත්‍ර දේශනාවක්
අරගෙන පින්නතුන්ට දහම් කරුණු ටිකක් පැහැදිලි කරන්නට තරමක් අප්‍රසිද්ධ සූත්‍රයක් ප්‍රසිද්ධ නැති සූත්‍ර දේශනාවක් මම අද තෝරගන්නේ අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතේ අනුස්සති වර්ගයට ඇතුළත් කරලා තියෙන දේශනාවක් මේ දේශනාවේ නම ගෝපාලක සූත්‍රය බුදුරජාන් වහන්සේගේ දේශනා අතර ඉතාම ලස්සන කරුණු කීපයක් පැහැදිලි කරන දේශනාවක් මේක වර්තමානයේ අපි හිතන පතන විදිය සහ බුදුදහමේ යථාර්ථය අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මොකද්ද කියන එක උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මයේ ලෝකයට කියලා දීලා උන්වහන්සේ බලාපොරොත්තුනේ මොකද්ද කියන එක මේ දේශනාවෙන් අපිට ගොඩාක් දුරට තේරුම් ගන්න පුළුවන්. අනික පින්වත්නි ගිය සතිය අපි සාකච්ඡා කළ අවසන් කළ ඊටම වටින සූත්‍ර දේශනාවක් මේ ආර්ය පරේෂණ සූත්‍රය. ඒ දේශනාවේ පුරාවට බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයට පෙර බෝධිසත්ව අවදිය බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ලෝකය දැකපු ආකාරය ලෝකයට පිහිට වෙන්න පටන් ගත්ත ස්වභාවය මේ ටික තමයි අපි කතා කළේ. ඊටම ගැළපීලා යන විදිහට යම්කිසි කරුණු කාරණා කීපයකුත් එක්කයි මම මේ දේශනාව ආරම්භ කරන්න කල්පනා කළේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ දන්නවා මේ මහා භද්‍ර කල්පී පහළ වුණ සතරවැනි බුදුරජාන් වහන්සේ තමයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උපන්නේ රාජකීය පවුල රජපවුලේ. රජපවුලේ උපන් කෙනෙක් හැටියට උන්වහන්සේගේ ගිහි කාලේ ගොඩාක් දේවල් පුරුදු පුහුණු කළේ රජකමට ඔබින ජීවිතයක්. විශේෂයෙන් නිකං සාමාන්‍ය රජ කෙනෙක් නෙමෙයි, ප්‍රාන්ත රජ කෙනෙක් එහෙම නෙමෙයි, සක්විති රජ කෙනෙකුට සුසු දේවල් තමයි පුහුණු කළේ. නමුත් උන්වහන්සේ අවුරුදු 29 දී සම්පූර්ණයෙන්ම ඒ ජීවිතය අතහැරියා. අතැල්ලා විමුක්තිය හොයාගෙන මහපාරට බැස්ස. ඇත්තට මහපාරට ගිවට මහ වනයටයි ගියේ. අපි ගිය සති කීපයේ ආර්ය පරේෂණ සූත්‍රයේදී ඒ ගැන දීර්ඝව කතා කළා. ශ්‍රමණයන් වහන්සේ නම බවට පත් වුණ මහ වනයේදී අප්‍රමාණ වෙහෙසක් අරගෙන විමුක්තිය සොයාගෙන ගියා. අන්තිමේදී උන්වහන්සේ ජය ගත්තා. ඔය කාරණා ටික අපි ගිය සතියේ සාකච්ඡා කළා. ගිය සතියේ තීඩි පිටත් සති දෙකක් තුනක් විතර අපි සාකච්ඡා කළා. ඊට පස්සේ උන්වහන්සේගේ කාර්යභාරය උනේ තමන් වහන්සේ ලබාගත් අමරණීය අත්දැකීම. ඒ කියන්නේ ආයමත් කිසි දවසක ජරා මරණ වලට, ශෝක වැළපීම් වලට, දුක්ඛ දෝමනස්ස වලට ගොදුරු නොවෙන ඒ ජීවිතය අනිත් අයටත් කියලා දෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව උන්වහන්සේ විවිධාකාර උපමා, විවිධාකාර උපමේය කතන්දර, විවිධාකාර සිද්ධි, සමහර විට වාර්තාගත ඉතිහාසයේ නොදන්නා පුරු සිද්ධි, ඇත්තටම අපේ පුරා විද්‍යාඥයන් යම් යම් කැණීම් කළ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ප්‍රකාශ කරන මත අදහස් වලටත් එහා ගියපු අපිට හිතා ගන්නවත් බැරි, අපිට අනුමාන කරන්නවත් බැරි විදිහේ සමහර කාරණා උන්වහන්සේ ඉතිහාසයේ යට ගියපු දේවල් විග්‍රහ කළා. දෙව් මිනිස් ලෝකයේ ඉදිරියේ ඒක ලස්සන විග්‍රහ කළා. බය නැතුව දැන් මොකද මිනිස්යන්ට නම් මේ කෙටි ඉතිහාසයක් මතක තියෙන්නේ, ඉන් එහා පැත්තේ මොනවා කිව්වත් පිළිගන්නවා දැන් අද කාලේ අපිට පේනවනේ. නමුත් දෙවියන්ට බොහෝ ඉතිහාසයක් ඔවුන් අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඒ දෙවියන් බඹුන් ඉදිරියේ පවා බුදුරජාන් වහන්සේ අතිශය දීර්ඝ ඉතිහාසයක් බය නැතුව සිංහනාදයක් ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඒ මොකද ඒ සත්‍ය තොරතුරු නිසා උන්වහන්සේ දෙකේ ගැටලුවක් නැහැ, කාගේවත් බලපෑමක් නැහැ. ඒක එහෙම නෙමෙයි, ඒක මෙහෙමයි කියලා වෙනස් කරන්න තර්ක ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. සමහර අවස්ථාවලදී උන්වහන්සේ මේ උපමා කතාවේදී ගොවියෙකුගේ කතාවක් කියලා ඒ වගේ වෙන්න කිව්වා. සමහර අවස්ථාවලදී යුද්ධේ ජය ගන්න සෙබලෙක් වගේ වෙන්න කිව්වා. උන්වහන්සේ ඒ වගේ ලස්සන උපමාවක් මුල් කරගෙන දේශනා කරපු දේශනාවක් තමයි අද අපි මේ කතා කරන්නේ. මේ දේශනාවේ නම මම කිව්වා ගෝපාලක සූත්‍රය කියලා. ගෝපාලක සූත්‍රය ඇතුළත් වෙලා තියෙන අංගුත්තර නිකායේ 11 වෙනි කොටසේ නිපාතේ ගෝපාලක කියලා කියන්නේ ගෝපල්ලට. ඒ කියන්නේ හරක් බලා ගන්න කෙනාට.
බුදුරජාන් වහන්සේ ලොවට හෙලිකර මේ මාර්ගය මේ පණිවිඩය ඇහුණ බුද්ධිමත් මිනිසයන් පුදුම විදිහට මේ මාර්ගයට බැසගත්තා. අනික උන්වහන්සේ හරි විවෘතව කතා කළා. උන්වහන්සේ කෙලින්ම කිව්වා මේ මාර්ගය දියුණු කරන්න පුළුවන් බුද්ධිමත් අයට විතරයි කියලා. අර පළවෙනි ධර්මදේශනාව කරන්න කලින් උන්වහන්සේ ටිකක් පසුබට වුණෙත් ඔය ගැටලුව නිසා. පස්සේ උන්වහන්සේ ඒක තේරුම් ගත්තාම උන්වහන්සේ ලෝකෙට කියන විශේෂයෙන් බුද්ධිමත් අයට විශේෂ නුවණ තියෙන අයට විතරයි මේක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. ඒ මොකද මේකෙදි තමන්ගේ කුසලතාවය 100%ක්ම බලපානවා. ධර්මයේ සම්බන්ධයෙන් තව කෙනෙක්ව දක්කගෙන යෑමක් නැහැ. ස්වාමියා බිරිඳත් එක්ක නිවන් දකින්න, අම්මා තාත්තා එක්ක, දරුවෝ එක්ක නිවන් දකින්න කියලා එහෙම එකක් නැහැ. උන්වහන්සේගේ අත්දැකීමෙම කියලා දුන්නා. මොකද යසෝදරාව, රාහුල තාත්තා, පුංචි අම්මා මේ ඔක්කොම අතහැරලා සිද්ධාර්ථයන් වහන්සේ වනගත වෙලා තනියම තමයි ඒ බුද්ධත්වය අවබෝධ කළේ. ඊට පස්සෙත් එකිනෙකාට මාර්ගය පැහැදිලි කළා මිසක තමන්ගේ ආදරණීය බිරිඳ කියලා, දරුවා කියලා, මව්පියෝ කියලා ඒ ඔක්කොම කැටුව එකපාර ගියා නෙමෙයි. ඒ කියන්නේ එහෙම එක්කරගෙන ගියා කියලා ඒක ඇති වැඩක් නැහැ කියන එක උන්වහන්සේ දැනගෙන පසුවත් ඒක උන්වහන්සේ ලෝකෙ රසයෙන් කියලා දෙනවා. අනික් විශේෂත්වය තමයි මේකේ තව කෙනෙකුව අනෙක් විශේෂත්වය තමයි මේකේ තව කෙනෙක්ව දක්කගෙන යාමක් නැති වුණාට බුද්ධිමත් කෙනෙකුට උවමනා කරන අංග සම්පූර්ණ මාර්ගයක් මේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්නලා දෙනවා. ඒ මාර්ගය කියලා දෙනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාර්ගයක් කළ යුතු වැඩ පිළිවෙලක් පෙන්නලා දීලා තියෙනවා. දැන් අපිට අමුතුවෙන් පරීක්ෂණ කර හොයන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවශ්‍ය මාර්ගය කියලා දීලා තියෙනවා. දැන් තියෙන්නේ ටික කරගෙන යන එක විතරයි. දැන් බටහිර ලෝකයට එහෙම එකක් ලැබුණේ නැහැ. බටහිර ලෝකයට ගැලීලියෝ ගැලී මේ වගේ අය බිහි වෙලා කිව්වේ මිනිස්සුන්ට හැම දෙයක්ම උගන්වන්න බෑ. මිනිස්සුන්ට උගන්වන්න පුළුවන් යමක් එයා තුලින් හොයාගන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ වහණනි මට අමෘතය හම්බ වුණා, මට සවන් දෙන්න, මම කියා දෙන්නම්, මම මාර්ගය පෙන්නලා දෙන්නම්, මම පෙන්නලා දෙන හැටියට මේ මාර්ගයේ ගමන් කළොත් යම් අර්ථයක් බලාපොරොත්තු වුණාද මේ ජීවිතයෙන් අන්නේ අර්ථය ලැබනවා කියලා. එහෙම කියලා උන්වහන්සේ අවවාද කළේ. ඒ අවවාදය ගැලීලියෝට වඩා 10,000 ගුණයක් ඉස්සරහින් ඉන්නවා. ඒකයි අද ලෝකය අර නන්නත්තර වෙලා එක එක දේවල් පස්සේ ගියේ. මොකද නිවැරදි දේ පෙන්වලා දෙන්න කෙනෙක් නැති හින්දා. නමුත් බුදුරජාණන් වහන්සේ හැමදේම කියා දුන්නා, හැමදේම ඉගැන්නුවා, නිරය ගැන කියා දුන්නා, තිරිසන් ලෝකය ගැන කියා දුන්නා, പ്രേත ලෝකය ගැන කියා දුන්නා, අපාය ගැන කියා දුන්නා, දිව්‍ය ලෝක ගැන කියලා දුන්නා, බ්‍රහ්ම ලෝක ගැන කියලා දුන්නා, කෙලෙස් ගැන කියලා දුන්නා, ඊළඟ කෙලෙසුන්ගෙන් මිදීම ගැන කියලා දුන්නා, සමාධිය ගැන කියලා දුන්නා. උන්වහන්සේ අපිට උවමනා කරන හැම දෙයක්ම කියලා දුන්නා. උන්වහන්සේ තමයි අපගේ ලෝකය එලි කරන අඳුරු ලොවින් අපව ගොඩ ගන්න ඉන්න අපේ සැබෑම පරම කල්යාණ මිත්‍රයා. එකම ශාස්ත්‍රඥ වහන්සේ. මේක ආගමකට අදාළ එකක් නෙමෙයිනේ. පොදුවේ සියලු සත්වයන්ට සැබෑවටම අර්ථයක් සකස් කර ගන්නවා නම් ජීවිතේට ඒ සඳහා පාර පෙන්නපු උපකාර කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ දේශනාවේදී දේශනා කරනවා මහණෙනි අදක්ෂ වූ ගොපල්ලා ගැන මම ඔබට ඉස්සර වෙලාම කියන්නම්. මොන ගොපල්ලා ගැනද? අදක්ෂ වූ ගොපල්ලා ගැන. ඒ කියන්නේ තමන්ගේ කාර්යභාරය හරියට කරගන්න හැකියාවක් නැති ගොපල්ලා. බලන්න උන්වහන්සේ ගොපල්ලෙක් නෙමෙයි, බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලෙවත් හරක් බලපු කෙනෙක් නෙමෙයි. නමුත් බලන්න ගොපල්ලා ගැන උන්වහන්සේ දන්න දේවල්. ගොපල්ලා කරන්නේ හරක් පට්ටියක් දකගෙන යනවා. හැබැයි ගොපල්ලාගේ අතේ තමයි සම්පූර්ණ හරක් ටික තියෙන්නේ හසුරුවන එක. හරක් දියුණු කර ගැනීම, හරක් පට්ටිය සරු කර ගැනීම, පැටවු ලබා ගැනීම,
කිරිගැනීම හරකුන්ට සලකන එක ඔක්කොම තියෙන ගෝපල්ලගේ අතේ. බුදුරජාණන් වහන්සේ දක්ෂ ගෝපල්ලා ගැන අදක්ෂ ගෝපල්ලා ගැන මෙන්න මේ විදිහට දේශනා කරනවා. මහණනි අදක්ෂ ගෝපල්ලා අදක්ෂකම් 11කින් යුක්තයි. ඒ ගෝපල්ලාට කිසිසේත්ම හරක් පට්ටිය දෙන්න සුදුසු නැහැ. ඒ ගෝපල්ලාට මෙන්න මේ සුදුසුකම් ටික නැහැ. මොනවද පළවෙනි එක තමයි ඒ ගෝපල්ලා හරක් හඳුනන්නේ නැහැ. හරක් පට්ටියේ සුදු හරක් මෙච්චර ඉන්නවා, රතු හරක් මෙච්චර ඉන්නවා, පුල්ලි හරක් මෙච්චර ඉන්නවා, කළු හරක් මෙච්චර ඉන්නවා කියලා ගෝපල්ලා අර ඉන්න හරක්ගේ ප්‍රභේද හඳුනගන්නේ නැහැ. ඔහේ හරක් ටික දක්කන විතරයි. දෙවැනි එක ඒ ගෝපල්ලා න ලක්කන කුසලෝ හෝති. හරකුන්ගේ ගතිගුණ ගති ලක්ෂණ දන්නේ නැහැ. එක එක දැන් ලොකු රෑනක් ඉන්නකොට තියෙන එක එක හරක්ගේ තියෙන ටිකක් අමාරු කාර්යෝ ඉන්නවා. සමහර නෝන්ජල් විදියට ඉන්න කට්ටිය ඉන්න හරක්. සමහර අහිංසක විදියට ඉන්න හරක් ඉන්නවා. අර අමාරු කාර්යයක් ඉන්නවා. මේ විදියට ගෝපල්ලා හරකුන්ගේ ගතිගුණ හඳුනන්නේ නැහැ. ඒක ඒ ගෝපල්ලාගේ දෙවෙනි දුර්වලකම. තුන්වෙනි එක තමයි ගවයන්ට කලින් කලට තුවාල හැදෙනවනේ. ඒකට කියනවා ඉඳ තියනවා කියලා. ඒ කියන්නේ මැස්සෝ පොඩි පොඩි තුවාල හැදිච්ච තැන්වල දැන් සත්තු කැලේ කනකොට ලී කෑලි වල වැදිලා අරගෙන තුවාල වෙනවා. ගල්පතුරු වලට කැපිලා අරෙන්නේ. එතකොට ඒ තුවාලවල මැස්සෝ බිත්තර දානවා. ඒක කියන්නේ මැස්සෝ ඉහෙද තියනවා කියලා. ඊට පස්සේ එතන පණුව හැදිලා තුවාල වණ වෙනවා. මේ ගෝපල්ලා ඒ ගැන දන්නේ නැහැ, ඒවා වළක්වන්නේ නැහැ. එයා අදක්ෂයි. ඊළඟ එක තමයි න වණං පටිච්චා දේතා හෝති. නොඑක් විදිහේ බෙහෙත් වර්ග තියෙනවා. ඒ බෙහෙත් වලින් ඒ තුවාල ආවරණ කරන්න ඕන. ගෝපල්ලා ඒ ගැන අවබෝධයක් නැහැ. එයා ඒවා කරන්නේ නැහැ. ඊළඟ මැස්සෝ වහන්නේ නැති වෙන්න දැන් දවල්ට කෑම කාලා බීලා හවසට ගාල් කළාම ගෙවල් වලට ආවට පස්සේ තමන්ගේ හරප්පට්ටි ඔක්කොම එක තැනකට එකහු වුණාට පස්සේ ලැබුම්හලට දුම් අල්ලන්න ඕන. ඒක ගෝපල්ලා හරියටම දැනගන්න ඕනේ කතන්දරේ. මෙයා ඒ කාරණේ දන්නේ නැහැ, ඒක කරන්නේ නැහැ. බිවමේ ඒ කාලේ තිබිච්ච දේවල් දැන් අදත් එහෙම තියෙනවා. හරක් හදන මිනිස්සු දන්නෝ. මැස්සෝ එලවන්න වටේටම දුම් අල්ලන්න ඕනේ කාලේ. මේ ගෝපල්ලා ඒව දන්නේ නැති නිසා එයා ඒව කරන්නේ නැහැ. ඒ දන්නෙත් නැහැ, එයා ගණන් ගන්නෙත් නැහැ, ඉගෙන ගන්නෙත් නැහැ. ඊළඟට න තිත්තං ජානාති. ගෝපල්ලා තොටු පොළ දන්නේ නැහැ. ඒ කාලේ ගංගා වලින් එතර වෙන්න පාලන් නැහනේ. අද වගේ හැමතැනම පාලන් දාලා එහෙම දියුණුවට නැහැ. ඒ ගංගාවල් ගලාගෙන යද්දි දැන් විශේෂයෙන් අපේ ලංකාවට වඩා දැන් මේ ඉන්දියාවේ කතාවක් නිසා ඉන්දියාවේ මහා පළල ගොඩක් ගැඹුරු අඩ වුණත් වැඩි ගැඹුරක් නැති වුණත් ওই ගංගාවල් දැන් ඉන්දියාවේ තියෙන අචිරවති, යමුනා, සරබු, මහි මේ වගේ ලොකු ගංගා තියෙනවනේ ප්‍රධාන ගංගාවල්. ඒවා වුණත් ලොකුවට ගැඹුරක් නැහැ. හැබැයි පළලයි, ගොඩක් පළලයි. කිලෝමීටරයක් දෙකක් පළල තැන් තියෙන සමහර ලාට පේනවා. විශාලවට තියෙන එහෙම. එතකොට මේ ගංගාවල් ගලාගෙන යද්දි ගෝපල්ලා දැනගන්න ඕන මේ පැත්තට වෙන්න සුලි තියෙනවා, මේ පැත්තට වෙන්න ගැඹුරුයි, මේ පැත්ත ගැඹුරු නෑ, මෙතනින් හරක්ව බස්සන්න ඕන කියලා ඒ හරක් බස්සන තිත්ත තොටුපොළ දැන දැනගන්න ඕන. ඒ වගේ මෙයා හරක් බස්සනකොට ඉස්සර වෙලා පුංචි එවුම් බස්සලා හරියන්නේ නෑ. ඉස්සර වෙලා හොඳ හැදි දැඩි විශාල ශක්තිමත් හරක් බස්සන්න ඕන. ඒගොල්ලෝ තමයි සැඩපහර පීරගෙන යන්නේ. ඊට පස්සේ අනිත් අය දානෝ. අන්තිමට තමයි පුංචි අය දාන්නේ. ගෝපල්ලා ඒක දැනගන්න ඕන. නමුත් මේ ගෝපල්ලා ඒක දන්නේත් නැහැ. ඉතින් මේ හැම එකම දන්නේ නැත්තම් හැම පාරම ගෝපල්ලා අමාරුවේ වැටෙන්නේ නැද්ද? හරක් ටික විනාශ වෙන්නේ නැද්ද? ඒ වගේම න පීතං ජානාති. ගෝපල්ලා දන්නේ නැහැ හරක් වතුර බිව්වද නැද්ද කියලා.
වීතින් ජානාති. ගොපාලා දන්නේ නැහැ හරකුන්ව දකගෙන යන්න තියෙන පාර. ඒ නිසා සමහර විට හරක්වන් හරකුන්ව වැරදි පාරක දකගෙන යනවා. සමහර විට ඒ පාරේ කොටි ඉන්නවා. සමහර විට වෙන භයානක ඒ වගේ සත්තු ඉන්නවා. ඒ සත්තුන්ට මේ හරකුන්ව ගොදුරු වෙනවා. වීතිය දන්නේ නැහැ ඒ වගේම න ගෝචර කුසලෝ හෝති. ගොපාලා දන්නේ නැහැ හරකුන්ට ගොදුරු තියෙන්නේ කොහෙද කියලා. ඊළඟට මේ මෝඩ ගොපල්ලා තව මෝඩකමක් කරනවා. ඒක නම් මහා පෞකාර මෝඩකමක්. ඒ තමයි කිරි දොවන්න ගියාම ඉතිරි නොකොට දොනවා. ඒ කියන්නේ පැටියට කිරි ටිකක් තියන්නේ නැහැ. මොකක්වත් නැහැ. කිරි ටික සම්පූර්ණයෙන් දොවා ගන්නවා. දැන් අද කාලේ දැන් ඒ කාලේ ඒක ගොපල්ලාගේ අදක්ෂකමක් විදිහට පෙන්නුවේ. දැන් අද කාලේ ඔය මැෂින් එහෙම හයි කරලා කිරි දොවන්න ගියාම එළදෙනගේ ලේ ටිකත් එක්ක ඇදිලා එනවා. මොකද ඒක මැෂින් එකට දැනෙන්නේ නැහෙනි. මොකද කියලා ස්විච් එක දාලා තියෙනකන් වැඩ කරනවා. අන්තිමට කිරි වරුණාම ලේ ටිකත් එක්ක ඇදිලා එනවා. අර අතෙන් කිරි දොවනකොට වගේ ඉමීට තනපුඩු අල්ලගෙන ඒවා පොල් තෙල් ටිකක් හරි ගාලා ඒ සතාට වේදනාවක් නැති වෙන්නේ එහෙමනේ මිනිස්සු දොවන්නේ. දැන් අර මැෂින් එක හයි කළාම සැරටම ඒක වෙනවා. අනික ඉතින් දැන් ඉන්න කට්ටිය දින අකාරුණිකකම කියන්නේ අර පුංචි පැටියට කිරි ටික ඉතුරු කරන්නේ නැහැ කිරි උගුලක්වත්. ඔක්කොම ටික අපි දෝලා ගන්නවා පැටියා ළඟින් බැඳලා එළ දෙන්න කිරි එරෙන්න ළඟ බැඳලා අපි ඔක්කොම ඇදලා ගන්නවා. ඊළඟට දැන් මම මේ මෑතක දැක්කා පුංචි හරක් පැටවුන්ට මේ කටට දාලා තියෙනවා නිකන් ඉදිකටු ඉදිකටු වගේ ප්ලාස්ටික් කෑල්ලා. ඒ සැරට මේ ඇනෙන කටු කටු තියෙන මුඛවාඩමක් වගේ කෑල්ල නහයට උඩින් දාලා තියෙන්නේ. කොච්චර හරි එළදෙනගේ බඩ යටට ගිහිල්ලා ඔලුව උස්සලා කිරි බොන්න හදනකොට පැටියාගේ කට අර ප්ලාස්ටික් කෑල්ලෙන් වැහෙනවා. අර ප්ලාස්ටික් කෑල්ලේ උඩ තියෙන කටු ටික එළදෙනගේ බුරුලේ වදිනවා. ඇනෙනකොට එළදෙන රිදෙන හින්දා දැන් අර පැටියා කිරි බොන්න ගිහිල්ලා එළදෙනගේ තනපුඩු වලට අනිනකොට එළදෙනට අර උල් ටික ඉදිකටු ටික ඇනෙනකොට රිදෙනවා. එළදෙන ඊට පස්සේ පයින් ගහලා පැටියා වෙලවනවා. බලන්න කොච්චර මිනිස්සු කියන ජාතිය තිරිසන් සත්තුන්ටත් අන්ත විදිහට අකාරුණික වෙලාද කියන්නේ. ඒ සතාට හැදිච්ච කිරි ටික ඒ පොඩි හරක් පැටියට වෙන කණ්ඩ දෙයක් නැහැ. මේ වයසට කිරි ටික බොන කාලේ කිරි ටික තියෙන්නේපේ. ලොකු වුණාට පස්සේ සතා තනකොළ මොනාරි කාලා ඉදී. දැන් අපේ පුංචි දරුවන්ට අම්මගේ කුසෙන් හම්බුණාට පස්සේ බත් කවන්න බෑනේ. අවුරුද්දක් දෙකක්ම මව් කිරි දෙන එක තමයි හොඳ. අවුරුදු තුනක් විතර මව් කිරි දෙන්න පුළුවන් නම් ඒක හරිය වටිනවා කියලා වෛද්‍යවරු කියනවා. ඉතින් මනුස්ස දරුවන්ට අපි කොහොම කොහොම හරි කරනවා. අර සතාට අර අසරණ සතාට අහිංසකයට තමන්ගේ අම්මගේ කිරි ටික බොන්න බැරි වෙන්න කඩට උගුලක් මන්දක් දාලා. මොකද ඒ මහ එළදෙනේ කිරි ටික බීලා ඉවර කරොත් විකුණන්න ගන්න බැරි වෙන හින්දා. ඒ වගේ අකාරුණික මහා අන්තිම සෞතු මිනිස්සු ඉන්න සමාජයක් තියෙන අද ඒ ගොපල්ලෝ. ඉතින් ඒක ගොපල්ලාගේ මෝඩ වැඩක් සහ අකාරුණික කාලකන්නිකමඩ කරන ආත්මාර්ථකාමී වැඩක් හැටියට ධර්මෙත් ඒක පෙන්නනවා අපිට පේන්න තියෙනවා. මෙතන නම් කියන්නේ කිරි ඉතිරි කරන්න නැතුව ඔක්කොම දෝ ගන්නවා කියලා. අතන ඉතිරි තියා පැටියට නිකන් ආසාවට එළදෙනගේ තනපුඩු උරන්නවත් අවස්ථාවක් දීලා නැහැ. අර වගේ අකාරුණික කටයුතු කළා තියෙනවා. මේක ඉතින් ගොපල්ලාගේ තියෙන අදක්ෂකම හැටියට ධර්මයේ පෙන්වන්නේ. දැන් නම් අදක්ෂකමයි අකාරුණිකකමයි ආත්මార్థකාමීකමයි දුෂ්ටකමයි තියෙන තිරිසන් ගතියයි මේ ඔක්කොම එකතු කරලා කියන්න පුළුවන්. ඊළඟ එක තමයි හරප්පටි විශේෂ හරක් ඉන්නවා. විශේෂ දක්ෂකම් තියෙන ගවයෝ ඉන්නවා. හොඳ ජව සම්පන්න ගවයෝ ඉන්නවා. එතකොට මේගොල්ලෝ මේ සත්තු ගැන මේ ගොපල්ලා දැනගන්න ඕන හරියටම. ඒ ගවයන්ට විශේෂ ආදර ගෞරව සැලකිලි සම්මාන දක්වන්න. නමුත් මේ ගොපල්ලා ඒක කරන්නේත් නැහැ. දැන් කරුණු 11ක් කිව්වා. එතකොට මේ ගොපල්ලට හරක් පට්ටිය බාර දෙන්න සුදුසුකමක් නැහැ ඇත්තටම. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණනි මේ ගොපල්ලා
හරක් පට්ටිය දියුණු කරගන්න කිසිසේත්ම සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. මහණනි අදක්ෂ වූ කරුණුකාරණ නොදන්නා ගොපල්ලා වගේ සමහර පැවිදි වෙලා ඉන්න කට්ටිය. දැන් මෙතන පැවිදි අයටම කෙලින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟම ඉන්න පිරිස සහ උන්වහන්සේ විශේෂ ධර්ම නීති පනවලා තියෙන අය නිසා. දැන් මේක පැවිදි අයටත් කොහොමත් ගැලපෙනවා. ධර්ම මාර්ගයේ කටයුතු කරගෙන යන්න හිතන් ඉන්න ගිහි පින්නතුන්ටත් මේක තම තමන්ට ඒ අවශ්‍ය තැන් වලට තමන්ගේ ජීවිතේටත් ගලපලා ගන්න පුළුවන්. අර අදක්ෂ කරුණුකාරණා දන්නේ නැති ගොපල්ලා වගේ සමහර පැවිදි වෙලා ඉන්න අය ඉන්නවා. ඒ වගේම ගිහි වෙලා ඉන්න උපාසක උපාසිකා බවට පත් වෙලා කටයුතු කරන් යන්න ඉන්න හිතන නමුත් අර වගේ කට්ටියත් ඉන්නවා. දැන් අපි මේ කාටවත් දොස් කියනවා නෙමෙයි. සිල්පදයක් හරි රැක ගන්න, දම් පැන් ටිකක් හරි පූජා කරන, එවැනි කටයුතු කරන අයට මේ දොස් කියනවා නෙමෙයි. අර එහෙම අදහසක්වත් නැති අය ගැන අපි කතා කරලා වැඩක් නැති හින්දා එයාලා කොහොමත් එක එක දේවල් අදහගෙන එක එක විශ්වාස පස්සේ යන අයනේ. එයාලාට අපි ඉතින් කියලා වැඩක් නැහැ. නමුත් යම්කිසි කැමැත්තක් ඇතුව මේ ධර්ම මාර්ගයේ මොනවා හරි දියුණුවක් කරගන්න ඕන, යම් ධර්මයක් දියුණු කරගන්න ඕන මගේ ජීවිතය කියලා එහෙම ඉන්න අයට අනුකම්පාවෙන් තමයි මේ දේශනාව පැහැදිලි කරන්නේ. මොකද ඒ කැමැත්තෙන් ඒ කටයුතු කරගන්න ඇවිල්ලා ඉන්න ධර්මානුධර්ම ප්‍රතිපදාවක ජීවිතේ ගත කරන්න කැමැති නමුත් හරියට මේ කරුණු අවබෝධ වෙච්ච නැති අයට මේ හරි දේ දැනගන්ටයි අපි මේ කාරණා පැහැදිලි කරන්නේ. නැතු තරහකට මේ කියනව නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය මොකක්වත්ම කරන්න නැති මිනිස්සු ඔය ඉන්නේ හොඳට. අපි මේ ටික ටික හරි මේ ධර්මයේ ඉගෙන ගන්නයි හදන්නේ. ඉතින් හාමුදුරුව අපටම කියනවා මෝඩ අය අදක්ෂ අය කිය කියා. එහෙම කියපුවාම හරිද කියලා අර කෙනෙකුගේ හිතේ අමනාපයක්, නුරුස්සන ගතියක්, දෝෂයක් පහළ වෙන්න පුළුවන්. ඒකයි මම මේක කියන්නේ. දොස් කියනවා නෙමෙයි. නමුත් එයාලා තමයි අපිට මේක අපි එයාලට කියලා දෙන්න ඕන. ඒ තමන්ගේ ළඟ තියෙන ආසාව කැමැත්ත හරි විදිහට කරගන්න. දැන් අර පැවිදි වෙලා ඉන්න අය වගේම ගිහි පින්නතුන් අතරත් ඉන්න. එතකොට ඒ කාලේ බුදුරජාන් වහන්සේ මේ දේශනා අහලා ඒ භික්ෂුන් වහන්සේලා ඒ දායක දායිකාව කොහොම හැදෙන්න ඇද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ඒ තරම් කිට්ටුවෙන් දේශනාව කරනවා හැමෝටම දැනෙන්න. උන්වහන්සේ මෙතන දේශනා කරනවා දැන් මහණනි මේ මෝඩ ගොපල්ලා වගේ භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේ අය කවදාවත් මේ බුද්ධ ශාසනය තුල කිසිම දියුණුවක් ලබන්නේ නැහැ. ගොපල්ලා අර හරකුන්ගේ රූප හඳුනාගත්තේ නැහැ වගේ සමහර භික්ෂුන් රූපය හඳුනන්නේ නැහැ. මහණනි භික්ෂුව රූපය හඳුනන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඉද භික්කවේ භික්ඛු යං කිංචි රූපං. මහණනි මෙහිලා භික්ෂුව යම් කිසි රූපයක් ඇද්ද සබ්බං තං රූපං චත්තාරි මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපන්ති යතා භූතං නප්ප ජානාති. සතර මහා භූතයන්ගෙන් හටගත්තු එයින්ම උපං රූප කියලා රූප ගැන එයා දන්නේ නැහැ. ඒක තමයි ගොපල්ලා හරක් ටික හඳුනන්නේ නැහැ වගේ භික්ෂුව රූපය හඳුනන්නේ නැත්තම් වැඩේ ටිකක් අසාර්ථකයි එතනදී. එහෙම එකක් කියන්න හේතුව තමයි මේ ශාසනයේ ඉස්සර වෙලාම පැවිදි වෙන කෙනෙකුට දෙන්නේ අසුභ භාවනාව. අපි කලිනුත් ඒක කියලා තියෙනවා. තරුණ දරුවෙක් පැවිදි වෙන වෙලාවේ ඉසරැවුල බාද්දී වාඩි කරවලා මේ ඔඩොක්කුවේ සුදු පිරුවටයක් එලලා ඔන්න ඉස බාණ්ඩ පටන් ගන්නවා. එතකොට අර කැපිලා එන කෙස් රෝදේ මුල්ම ටික දරුවගේ අතේ තියෙනවා. තියලා කේසා ලෝමා නඛා දන්තා තචෝ
ඒකට කියන්නේ තච පංචකය. ඒක තමයි මේ රූපය ගැන මුලින්ම මෙනෙහි කරන විදිය. රූපය දැනගන්නවා කියන්නේ මුලින් මේ ටිකට. මේ රූපේ සකස් වෙලා තියෙන කරුණු ටිකක් නෙවෙයි පෙන්වන්නේ එතන. එතන ඉඳලා එයා සතර මහා ධාතුන්ගේ යථාර්ථය දැනගත්තට පස්සේ ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. මොකද සාමාන්‍යයෙන් සත්වයා තම තමන්ගේ කයට බොහෝ සෙයින් ඇලෙනවනේ. තමන්ගේ කයට ඇලෙන්නේ නැද්ද ඕනම කෙනෙක්? ඊට පස්සේ ඒ රූපයට ඇලෙනවා. ඒ කය තුලින් ගොඩනගා ගන්න රූපයන්ට ඇලෙනවා ඊට පස්සේ. ඒ විදිහට ඇලුනට පස්සේ එයා මේ රූපය ගැන සරාගීව හිතනවා. රූපයට ඇලුන හිතින් වාසය කරනවා. එතකොට මේක සංකල්පයක් නෙවෙයිද? මානසිකව හැදෙන එකක් නෙවෙයිද මේක? මේකෙන් බේරෙන්න නම් එයා රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් කියලා හරි හැටි හඳුනාගෙන ඉන්න ඕන. ආන් ඒක හඳුනා ගන්න තමයි අසුභ භාවනා, ධාතු මනසිකාර මෙවැනි භාවනා කරන්නේ. ඒක කරන්නේ නැත්තම් එයා රූපය දන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ පළවෙනි සුදුසුකම නැහැ. ඒ නිසා භික්ෂුව රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් කියලා දැනගන්න ඕන. ඒකට අවශ්‍ය කරන අර කුඩා අත්තදා බැලීම් පරීක්ෂණ කළ යුතුයි. නිකම් මේ කවුරුවත් කිව්වට දැනගන්නව නෙමෙයි. ඒක නිසා තමයි ඔබ අහලා ඇති පැවිදි කරන අවස්ථාවල සිවුරු පටිය කරේ ගැට ගහලා කේසා ලෝමා නකා දන්තා කියලා කියන්නේ. මේ විදිහට හඳුනා ගන්න කියන්නේ රූපය. මේ විදිහට රූපය හඳුනා ගත්තාම එයා ඒකෙන් දක්ෂ වෙනවා. ඒක දන්නේ නැත්තම් ඒකෙන් අසාර්ථකයි. ඊළඟ එක තමයි අර අදක්ෂ ගොපල්ලා හරකුන්ගේ ගතිගුණ දන්නේ නැහැ. මේ හරකා අකීකරු හරකා, මේකා හොඳ හරකා, මේකා අහිංසක සතා, මේකා නෝන්ජල් එකා, මේකා ටිකක් යහපත් ගතිගුණ තියෙන එකා කියලා එහෙම දන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි භික්ෂුව. කම්ම ලක්කනෝ බාලෝ, කම්ම ලක්කනෝ පණ්ඩිතෝ. බාලයාගේ ක්‍රියාවෙන් මෙයා බාලයා කියලා හඳුනා ගන්න දන්නේ නැහැ. පණ්ඩිතයාගේ ක්‍රියාවෙන් මෙන්න මෙයා පණ්ඩිතයා කියලා දැනගන්නෙත් නැහැ. අදක්ෂ භික්ෂුව ඒක හඳුනා ගන්නේ නැහැ. එහෙමනම් ඉස්සර වෙලා තමන්ගේ රැකවරණයට තමන් ලෑස්ති වෙලා රූපේ හඳුනා ගන්න ඕන. දෙවැනි එක ඇසුරු කළ යුත්තා බාලයාද පණ්ඩිතයාද කියලා වෙන් කරලා හඳුනා ගන්න ඕන. එතකොට බාලයා හැමතිස්සෙම බාල ලක්ෂණයන්ගෙන් යුක්තයි. බාලයා කවදාවත් කෙනෙකුව සීලේ පිහිටවන්නේ නැහැ. සීලේ ගුණ කියන්නෙත් නැහැ. භාවනාවේ ගුණ කියන්නෙත් නැහැ. ධර්මය අවබෝධ කිරීමේ අනුසස් කියන්නෙත් නැහැ. බාලයා නිතරම කරන්නේ විහිළු කරනවා, හිනස්සනවා. සිහිය දුරු වෙන්න අවුල් වෙලා යන එක වෙලාවට කූල්මත් වෙන කතාවල් කියනවා. දහං කතාවක් ආවත් ඒකෙන් කැරකිලා මාතෘකා වෙනස් කරලා ගන්නවා. එතකොට හඳුනා ගන්න ඕන මේ බාලයා කියලා. නමුත් පණ්ඩිතයා මාතෘකාවෙන් පිට පනිනකොට ආයමත් ධර්මයේ සිහි කරවනවා. සිහිය උපද්දවනවා. මේ අපි කතා කරන මාතෘකාව අපිට හිතසුව පිණිස පවතින්නේ නැහැ. අපි ඕක අතහරිමු. අපි කතා කරන්න ඕන අපට හිතසුව පිණිස පවතින දෙයක්, අපිට යහපත පිණිස පවතින දෙයක් අපේ සීලයට, අපේ සමාධියට, අපේ ප්‍රඥාවට, අපේ මනුසකම් වලට, අපේ ගුණධර්ම වලට උපකාරී වෙන දෙයක් කියලා
පණ්ඩිතය හැමතිස්සෙම ගුණධර්ම වලට උපකාර වෙන දේ කතා කරනවා. මේ ලෝකයේ මිනිස්යන් සැපත ලබන්නේ පණ්ඩිතයන් නිසා මිසක්කා බාලයන් නිසා නෙමෙයි. පණ්ඩිතයන් නිසාමයි මිනිස්යන් සැප ලබන්නේ. ඒතර පළවෙනි එක තමයි අදක්ෂ වූ ගොපල්ලට හරකුන්ගේ ගතිගුණ හඳුනා ගන්න බෑ. ඒ වගේම අදක්ෂ වුණ භික්ෂුවටත් කවුද කල්යාණ මිත්‍රයා, කවුද පාප මිත්‍රයා, කවුද ආශ්‍රය කරන්න ඕන, කවුද අතහැරින්න ඕන කියලා හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න බැරි වීම නිසා එයා කල්යාණ මිත්‍රයා කියලා හිතාගෙන පාප මිත්‍රයාව ඇසුරු කරනවා. පාප මිත්‍රයා කියලා හිතාගෙන කල්යාණ මිත්‍රයාව අතහැරලා දානවා. අන්න එතකොට එයා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැත්තට නැති වෙලා යනවා. අදක්ෂ කෙනාට ඒක වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා ගොපල්ලගේ තුන්වෙනි වරද තමයි හරකුන්ගේ තුවාලවලට මැස්සෝ ඉහද තියලා. නමුත් මේ ගොපල්ලා දන්නේ නැහැ. එතකොට අර තුවාල වන වෙලා උඩුදුවලා අමාරු තත්ත්වයට යනකම්ම දන්නේ නැහැ. ඒ වගේ තමයි භික්ෂුව දන්නෙත් නැහැ තුවාලයට ඉහද තියෙන කල් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. තුවාලෙට ඉහද තියලා පණුවත් හැදෙනකන් දන්නේ නැහැ. ඒ තමයි මේ හිතේ රාගයට රාගය හට අරගෙන රාගය හොඳට බලපැදියම් වෙලා, නමුත් මගේ හිතේ දැන් රාගය හොඳට පැලවෙලා මෝරගෙන එනවා කියලා භික්ෂුව දන්නේ නැහැ. ද්වේෂයේ හිතේ හට අරගෙන තියනවා දලුලාගෙන එන්නත් ලෑස්ති, දන්නේ නැහැ. හිංසාව හට අරගෙන දැන් එන්ට එන්ට එක ලොකු මහත්දවි එන්ටයි ලෑස්ති. තාම මේ අදක්ෂ භික්ෂුව දන්නේ නැහැ හරියට අර අදක්ෂ ගොපල්ලා හරකුන්ගේ තුවාලේ මැස්සෝ ඉහෙද තියෙනකන් දන්නේ නැහැ වගේ. එතකොට වෙන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති වෙලා අර යන්තම් හිතේ ඇති වෙච්ච දේ විතර්ක වෙලා ඒක ප්‍රාණය ප්‍රහාමී නැති කළා දාන්න ප්‍රහාණය කරන්න වීරිය ගන්න නැති හින්දා, මොකද එහෙම එකක් තියෙනවා ඒක හොඳ නෑ කියලා නුවණින් දැනගත්තොත් ඒක ප්‍රහාණය කරන්න ඕන කියලා හිතන්නේ. එහෙම වීරියක් නැති නිසා, ඒ ගැන දැනුමක් උනන්දුවක් නැති නිසා ඒක හරියට ගොපල්ලා මැස්සෝ ඉහෙද තියෙන එක ගැන හොයන්නේ නෑ වගේ, දන්නේ නෑ වගේ. එතකොට තුවාල උඩුදුවනවා. ඒ වගේ මෙයාගේ හිත දූෂිත වෙලා යනවා. කාම විතර්ක වලින් දූෂිත වෙනවා, ව්‍යාපාද විතර්ක වලින් දූෂිත වෙනවා, විහිංසා විතර්ක වලින් දූෂිත වෙනවා. එතකොට එයාගේ පැවිදි ජීවිතයේ කිලිටි වෙලා යනවා. එහෙම නැත්තං එයා පැවිදි ජීවිතය අතහැරලා ගිහි වෙනවා. මොකද මැස්සෝ වහන්ට ඉඩ දීලා, මැසි බිත්තර දාන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ ගැන අදහසක් නැහැ මොකද්ද කළ යුත්තේ කියලා. ඒ මැසි බිත්තර තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. සමහර විට මෙහෙම උපමා දේශනා කරන්න ඇත්තේ ඒ වෙලාවේ කලින් ගොපලු පිරිසක් වෙන්න ඇති එතන මහණුනේ. එතකොට ඒගොල්ලන්ට ගැළපෙන්න තමයි මේක මං හිතන්නේ දේශනා කළේ. ඒ විදිහට එයා මැසි බිත්තර අයින් කරන්නේ නැත්තම්, ඉහඳ තියපුවා සුද්ධ කරන්නේ නැත්තම්, හරකුන්ගේ තුවාල සම්පූර්ණයෙන් උඩුදුවනවනේ. ඒ වගේ හිතේ හටගන්න කාම විතරක දුරු කරන්නේ නැත්තම්, හිතේ හටගන්න ව්‍යාපාද විතරක දුරු කරන්නේ නැත්තම්, හිතේ හටගන්න හිංසාව දුරු කරන්නේ නැත්තම්, ඒවා සේරම උඩුදුවනවා. උඩුදුවනවා. බලන්න මේක පුදුම දේශනාවක්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණනි අර ගොපල්ලා එයා කරන ඊළඟ වැරද්ද තමයි හරකුන්ට හැදිලා තියෙන තුවාල න වනං පටිච්චා දේතා හෝති. අර තුවාල හැදිලා තියෙනවා අවශ්‍ය කරන බෙහෙත් දාලා වහන්නේ නැහැ.
අර මැස්සෝ ටික අයින් කළා වනය වහන්න ඕනනේ ඔන්න තුවාලේ විවෘත වෙලා තියෙනවා දැන් අපේ උනත් එහෙමනේ තුවාලයක් හැදුනහම බෙහෙත් තේත් දාලා සුද්ධ කළා ඒක ඔතලා වහලා තියන්න ඕන සාමාන්‍යයෙන් බෙහෙත් තේත් ටික නොදැම්ම උනත් සුද්ධ කරලා හොඳට වහලා තිබ්බේ නැත්තම් රෙදි කඩකින් ඔතලා මොකද වෙන්නේ විස බීජ ගිහිල්ලා පැසවල අරක දරුණු තැනට මෙනවා බෙහෙත් තේත් දැමිල්ල කොහොම උනත් ගොඩක් දුරට මේ තුවාලේ වහලා තියන්න ඕන අර මැස්සොන්ට වහන්න බැරුවෙන්ද වෙන විස බීජයක් නැතුව නැත්තටම මැස්සෙක් වගේ සතෙක් ඇවිල්ලා වහනවා කියන්නේ යාගේ කකුල් වල තියෙන නොයෙක් දේවල් වල ඒ ගොඩාක් දුරට සුද්ධ ජීවීන් එයාලගේ බිත්තර ඒ මැස්සන්ගේ මල මූත්‍රා කෙල මේවත් එක සුද්ධ ජීවීන් ඒ දේවල් ඒව තමයි පිට වෙන්නේ එයාලගේ අතපය තැවරිලා එහෙම ඇවිල්ලා අන්න විස බීජ එකතු වෙන හැටි ටිකක් සරලව දැන් බෙහෙත් දාලා වහන්නෙත් නැහැ අර මැස්සෝ ටික අයින් කරලා වනේ වහන්නෙත් නැහැ ඔන්න තුවාලේ විවෘත වෙලා තියෙනවා දැන් හැමතිස්සෙම මේ තුවාලෙට අනතුරක් තියෙනවා ඒ තමයි මැස්සෝ වහලා බිත්තර දානො එතකොට ඒක සුද්ධ කළා තුවාල වහන්න ඕන නමුත් මෙයා තුවාලේ සුද්ධ කරන්නෙත් නැහැ තුවාලේ වහන්නෙත් නැහැ මහණනි භික්ෂුවට තුවාලයක් තියෙනවා ඒ තුවාලේ තමයි ඇස කන නාසය දිව කය මනස මෙයා මේ තුවාලය වහන්නේ නැහැ ඇසෙන් රූප දැකලා ඒ රූප බල බලා අසංවරව වාසය කරනවා අන්න තුවාලේ පෑරෙනවා කනෙන් ශබ්ද අහලා ඒ ශබ්ද අසාසා අසංවරව වාසය කරනවා තුවාලේ පෑරෙනවා නාසයෙන් ආග්‍රහණය කරනකොට අසංවරව වාසය කරනවා දිවෙන් රස විඳිනකොට අසංවරව වාසය කරනවා කයට පහසක් දැනුනහම ඒ පහස ගැන අසංවරව වාසය කරනවා මනසට අරමුණක් ඇති වුනාම අසංවරව වාසය කරනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ තුවාලේ වහගෙන නැත එතකොට ආයෙමත් තුවාලේ පෑරිලා වන වෙලා අසාධ්‍ය වෙනවා දැන් සනීප වෙන්න අවස්ථාවක් නැහැ අන්තිමට අර හරකා ඒකෙම උත්පල වෙලා මැරිලා යනවා ඒ වගේ මෙයා ඒ තුලින්ම විනාශ වෙලා යනවා ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ ගොපල්ලා ඊළඟට ලේ බොන මැසි මඳුරු එන්නේ නැති වෙන්න දුන් අල්ලන්න ඕනනේ මෙයා දුන් අල්ලන්නේ නැහැ ඒ ගැන දන්නේ නැහැ එතකොට වෙන්නේ විවිධ සත්තු රිංගනෝ ඒ වගේ භික්ෂුව න යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේතා හෝති තමන් ඉගෙනගත්තු තමන් පුරුදු පුහුණු කරපු ප්‍රගුණ කරපු මතක තබාගත් ධර්මය අනිත් අයට විස්තර වශයෙන් කියන්නේ නැහැ. එතකොට ධර්මයේ විස්තර වශයෙන් කියන්නේ නැති වෙනකොට එක එක මිත්‍යා දෘෂ්ටික මැස්සෝ වහනෝ. එතකොට දුන් ගහලා මැස්සෝ එලවගත්තේ නැත්තම් අර හරක් ටික සැනසille ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි භික්ෂුව බුදුරජාන් වහන්සේගේ ධර්මය විස්තර වශයෙන් අනිත් අයට කියලා දෙන්නේ නැත්තම් හරක් පට්ටිය දුන් ගැහුවේ නැහැ වගේ කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා අර මෝඩ ගොපල්ලා හරක් පට්ටියට දුන් ගහන්නේ නැහැ වගේ. භික්ෂුව විස්තර වශයෙන් ධර්මයේ කියලා දෙන්නේ නැහැ කියනවා. ඊළඟට ගොපල්ලා හරක් බස්සවන තොටු පොළ දන්නේ නැත්තම් ආයේ කතා දෙකක් නැහැ අමාරුයි වැටෙනවාමයි. එතකොට හරක් බහින්න ඕන තැනින් නෙමෙයිනි බහින්නේ. සමහර විට එකපාර බැහැපු තැනම ගහගෙන යනවා යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ තමයි තොටු පොළ දන්නේ නැති භික්ෂූන් ඉන්නවා. මොකද්ද තොටු පොළ? ඒ භික්ෂුව ධර්මඥානය තියෙන කෙනා කවුද කියලා හඳුනාගන්නේ නැහැ.
ධර්මදර විනේදර කෙනා කවුද කියලා හඳුනාගෙන ඒ භික්ෂුව ළඟට ගිහිල්ලා කලින් කලට ධර්මය අහගන්නේ නැහැ අවවාද අනුශාසනා ලබන්නේ නැහැ ස්වාමිනි මේක කොහොමද ස්වාමිනි මේකේ අර්ථය කුමක්ද කියලා අහන්නේ නැහැ එහෙම අහනවා නම් ඒ භික්ෂුන් වහන්සේලාට පුළුවන් වැහුණු දේ විවෘත කරන්න ඊළඟට උඩට මතු නැති දේ උඩට මතු කරලා පෙන්වන්න නොඑක ආකාරයෙන් තමන්ට සැකය ඇති වෙන කරුණු විසඳලා විස්තර කරලා දැනගන්නත් පුළුවන් එහෙම සාකච්ඡා කළා ඒක තමයි කියනවා තොටුපළ දන්නවා කියන්නේ තොටුපළ දන්නේ නැහැ කියන්නේ ඒක නා ගිහිල්ලා කරුණු අහගන්නේ නැහැ අහන්නේ නැති වුනාම එයා සැකේ තුලම ඉන්නවා සැකය තුල ඉඳලා සමහර විට වැරදි අදහසකට බැහැගත්තොත් ඔන්න වැරදි තොටුපළට ආවා වැරදි අදහසකට වැරදි තීරණයකට වැරදි මතයකට බැස ගන්නවා එතකොට බැසගත්තේ වැරදි තොටුපළට වැරදි තොටුපළට බැහැලා ඒගොඩ වෙන්නේ කොහොමද බෑනේ ඒ නිසා බහින්න ඕන හරි තොටුපොලි ඒ වගේ තමයි කියනවා හොඳට දහම් කරුණු විස්තර වශයෙන් ගණගෙන දන්නා අයගෙන් අහලා දැන කියා ගන්න එක තමයි හරියටම හරි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ කාලේ අද කාලේ වගේ පොත්පත් කැසට් පටි ආදී අලුත් උපකරණ තිබුණේ නැහෙනි ඔක්කොම කටින්ම ගෙනියන්න ඕන අනිත් එක ධර්මයේ කාලේ ලිව්වේ නැහැ කටපාඩම් කරගෙන හිටියේ එතන කටපාඩම් කරගෙන ඉන්න එක්කෙනාගෙන්ම ගිහිල්ලා අහන්න ඕන. එතකොට තමන් දහම් කරුණු කටපාඩම් කරගෙන තමන්ට තේරෙන්නේ නැති එක ආයමත් පාඩම් තියෙන ඒ වගේම දක්ෂ කෙනෙක් හොයාගෙන ගිහිල්ලාම අහන්න ඕන. ඉතින් එහෙම වීරිය කරලා තමයි ඒ කාලේ පිරිස ධර්මඥානිය ඇති කරගෙන සැකයෙන් එතර වුණේ. සැකයෙන් එතර වුණාට පස්සේ කියන්නේ තොටුපළ දන්නවා කියන එකයි. පින්වත් ඔබට මතක ඇති දේවදත්ත භික්ෂුව නිසා භික්ෂුන් වහන්සේලා පිරිසක්ම අනතුරට පත් වුණ හැටි. දේවදත්ත පංච වරයක් ඉදිරිපත් කරගෙන මේ යන විදිය හරියන්නේ නැහැ මේක බොහොම හිමින් යන්නේ මම වේගෙන් යන මාර්ගයක් හොයාගෙන තියෙනවා කියලා ඒ වර ඉදිරිපත් කරානි. ඉක්මන්ට නිවන් අවබෝධ කරගන්න නම් දිවිහිමියෙන් වනාන්තරේ ඉන්න ඕන. කැලේ යන්නේ නැතුව මේක කරන්න බෑ. කැලේ යන්න ඕන. ඊළඟ ගස් යට ඉන්නේ නැතුව මේක කරන්න බෑ. ගස් යටම ඉන්න ඕන. පාංශුකූල සිවුරු පොරවන්නේ නැතුව මේක කරන්න බෑ. පාංශුකූල සිවුරු ඕන. තුන් සිවුර නැතුව මේක කරන්න බෑ. තුන් සිවුරත් ඕන. එළවලුයි බතුයි කන්නේ නැතුව මේක කරන්න බෑ. එළවලුයි බතුයි වළඳන්න ඕන. මෙන්න මේක තමයි ඉක්මන් මාර්ගය කියලා දේවදත්ත භික්ෂුව කිව්වා. අන්න එතනදී තොටුපළ දන්නේ නැති භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් හිටියා. තීර්ථය දන්නේ නැහැ. තීර්ථය කියන්නේ තොටුපළ. තොටුපළ දන්නේ නැහැ. අලුත මහණුන 500ක් ඒකට අහු වුණා. ආ එහෙමනම් ඒක හරි වෙන්න ඕන කියලා අහු වුණා. දේවදත්ත භික්ෂුවත් හරි වැඩකරුවෙක් හින්දා හොඳට විස්තර කළා හොඳට හැඩට කියන්න ඇති. මොකද එයාගේ හිතේ අදහස තියෙන්නේ කඩා කප්පල් කිරීමනේ. සාසනය විනාශ කිරීමනේ බුදුහාමරංගෙන් පලි ගැනීම. ඒ සඳහා එයා දන්න කියන හැම ලුණු වැඹුල් මිශ්‍රණයක්ම දාලා මේක කියලා දෙන්න ඇති. එතකොට අර අලුත පැවිදි වුණ සාමින් වහන්සේලා ඒකට අහු වුණා රැවටුණා. ඊට පස්සේ ඉතින් කඩාගෙන ගියා. පස්සේ ඒක සරියුත් මුගලන් රහතන් වහන්සේලා මැදිහත් වෙලා ඒක ගැටේ ලිහව්වා. නමුත් මුලින් ඒ අමාරුවට වැටුණා ඒ භික්ෂුන් වහන්සේලා 500 නමක්. ඉතින් ওই විදිහට මේ අධක්ෂ ගොපල්ලගේ කතාව. එදා ඒ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා මුණ නොගැහුණා නම් උන්වහන්සේලා තොටුපළ හඳුනාගත්තා හරියටම අර භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා මුණ ගැහුණා දැගසවන් වහන්සේලා දෙනම හරියට තොටුපළ හඳුනාගත්තා සැක එකපාරට නැතුව ගියා
සැක රහිත වුණා. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා එහෙමනම් ඔබ වහන්සේලා දේවදත්ත ළඟම ඉන්න කියලා කිව්වත් ඉඳීවිද? මොකද දැන් ඒ අය හොඳටම දන්නවා මේ පුද්ගලයා ගාව ඉඳලා අපිට යහපතක් සිද්ධ වෙන්නේ අයහපතක්මයි වෙන්නේ යහපතක් වෙන්නේ නැහැ කියලා එහෙම හිතලා අත්හරිනවමයි. වරදිනකම් අමාරු වැඩනකම් ඉන්නේ නැහැ තවදුරටත් අතහරිනවා. එතකොට බලන්න අදක්ෂ ගොපල්ලට තමන්ගේ ගවපට්ටිය හසුරුව ගන්න බෑ වගේම ධර්ම මාර්ගයේ ගමන් කරන භික්ෂුවට හරි උපදේශය අල්ලගන්න බැරි වුණොත් හරි උපදේශය අහුනේ නැත්තම් එයා අමාරු වැටෙනවා. භික්ෂුවටත් එහෙමයි ගිහි පින්නතුන්ටත් එහෙමයි. ඉතින් මේ විදිහට දිගටම මේ ගෝපාලක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අපිට ලැබෙන කාලේ අවසන් නිසා අද මේ දේශනාව මෙතනින් අපි හමාර කරනවා. ඊළඟ සතියේ මේ සූත්‍ර දේශනාවේ දිගුවක් ඉතාමත් විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. අද මේ කාරණා ටික හොඳට මතක තියාගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න මාර්ගය පැහැදිලි කරගන්න උත්සාහවන්ත වෙන්න ඊළඟ සතියේ මේ ඉතුරු ටිකත් එක්ක අපි සම්පූර්ණ දේශනාව කතා කරනකොට අපිට පැහැදිලි අර්ථයක් ලබා ගන්න පුළුවන්. ඔබ හැම දිනාටම මේ දේශනාව සුතමය ඥානෙ පිණිස උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සලසන පින්වත් පිරිස සීකලා පින් අනුමෝදන් කරන්නට ඕන. මාකොල උතුර අංක 573 1B ලිපිණී පදිංචි කේ මල්ලවාරච්චි මහත්මිය මේ උතුම් පින්කමට දායකත්වය ලබා දෙමින් කල්පනා කරනවා ජීජි මිසිනෝනා මෑනියන්ටත් එම්.ඒ. රිචඩ් පියතුමන්ටත් සිසිලින් නෝනා මෑනියන්ටත් ඩීසන්ද සිල්වා පියතුමන්ටත් ජේ මල්ලවාරච්චි සහෝදරයාටත් කියන නමින් මියගිය මව්පිය ඥාතීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න කේ මල්ලවාරච්චි මහත්මිය තමන්ගේ ජීවිතයට තුනුරුවන්ගේ ආශිර්වාද ලබා ගන්නට වගේම තමන්ගේ ආදරණීය ස්වාමියා හෙඩ්මන් ජයසිංහ මහත්මයාට රංග ජයසිංහ පුතාට ඉන්දියවරී ජයසිංහ දියණියට එවැගේම පුංචි දරුමුණු බුරු මිනිබිරියන්ට තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආශිර්වාද සලසා ගන්නටත් මේ තුලින් කල්පනා කරනවා. ඒ වගේම කඩවත ඉහළ කරගහමුණ සේරම මාවත අංක 407 3-1 ලිපිණේ පදිංචි ගාමිණී ලංකාතිලක මහත්මා කුසුම් ජයසිංහ මහත්මිය ඉෂානි එරන්දි මයන්ත අරවින්ද කියන පින්වත් පිරිස මේ පින්කමට දායකත්වේ ලබාගෙන කල්පනා කරනවා. විශේෂයෙන්ම මීට වසර 7කට යහපැත්තේ මියගිය චමෝත් නදීෂාන් ගම්ලත් පුතණුවන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට. ඒ පුංචි දරුවා තරුණ කාලෙදිම ඒ විදිහට මිය පරලව ගිය නිසා ඒ වෙනුවෙන් අපේ ධර්මාශ්‍රමයේ නොඑක් ආකාරයෙන් දම්පැන් පූජා කළ පින්පෙත් අනුමෝදන් කිරීම කරනවා. ඒ දරුවාට විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න කල්පනා කළා තියෙනවා. ඒ වගේම ඒ ගාමිණී ලංකාතිලක කුසුම් ජයසිංහ කියන පින්වත් දෙපළ වගේම ඉෂානී රන්දි මයන්ත අරවින්ද කියන දරුවන් ඇතුළුව දිහෙන් තේෂණ පුතාත් සහිත ඒ පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආශිර්වාද සලසා ගන්නට මේ තුල කල්පනා කරනවා. එහෙමනම් ඒ පින්කමට දායකත්වයේ දරන කඩව තිහල කරගාමුණ සේරම්මාවති ගාමිණී ලංකාතිලක මහත්මාත් ඒ මහත්මිය ඇතුළු පිරිසත් මාකොල උතුර 573 1B ලිපිණී කේ මල්ලවාරච්චි මහතුමිය ඇතුළු පින්වත් පිරිසත් කල්පනා කරන ආකාරයට මේ රැස් කරගන්ට දුන සියලු කුසලානිසංස දෙවියන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවේසුරු දිනු කරගනිත්වා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. පින්කමට දායකත්වයේ දන්න පින්වත් දෙපිරිසගේම නමින් මිය පරලව යන්ට දුන ආදරණීය මව්පියන් ඥාතීන් දරුවන් ඇතුළු සසර සියලු ඥාතීන්ද පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සසර සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් විඳගෙන පින්කමට දායකත්වයේ දරන
ඒ නම සඳහන් කළ පින්වත් පවුල් දෙකේම පිරිස ඒ වගේ මේ අය බලාපොරොත්තු වෙන සුජීවත් වෙන සියලුම දෙනාටත් අනන්ත ගුණ ඇති රත්නත්‍රයේ ආශිර්වාදයෙන් පින්කමේ බලෙන් මෙලව ජීවිතයේ සුවපත් භාවයේ ධර්ම අවබෝධයේ වේවා පරලව ජීවිතයේ සුවපත් භාවයේ ධර්ම අවබෝධයේ වේවා සසර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීමේ වාග්ය වාසනාවත් උදා වේවා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා